පවුල කෙනෙක්ගේ උඩගුකමක් නිසා ඔයාටත් ඔයාගේ ආසම හීනට යන්න බැරි වුණාද? එහෙනම් ඉතින් අද කතාව බැලුවට පස්සේ ඔයා ඔයාගේ හීනට යන එක කවුරුවත් නිසා කවදාවත්ම නතර කරන එකක් නැහැ. ඒ කතාව තමයි 2023 දී රිලීස් වන රොකේ අවු රාණි කේ ප්‍රේම කහාණි කියන හින්දි මූවි එක. මේ වෙනකොටත් IMDb 6.5ක් තියෙන කොමඩි සහ රොමැන්ටික් මූවි එකක්. ඒ වගේමයි කතාවට යන කලින් ඔයාලට හැමදාම වගේ මතක් කරන ලොක්කේ රේකැප්ස් ඔෆිෂියල් FB පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. වැඩි කතා නැතුව එන්න මාත් එක්ක යමු එහෙනම් අද මූවි එක බලන්න. පංජාබ්වල තියෙන ධනවත් පවුලක විශාල මන්දිරයක් වගේ ගෙදරකට ඇතුල් වෙන සිද්ධියක් එක්ක තමයි අද මම අරගෙන ආපු මූවි එක පටන් ගන්නෙ. ඉතින් මේ ගෙදරයි මේ තරම් ධනවත් වෙලා තියෙන්නේ ධනලක්ෂ්මි කියන කාන්තාව නීට කාලයකට කලින් කරගෙන ගියපු ලඩ්ඩු ව්‍යාපාරයක් නිසා. ඒ කියන්නේ ධනලක්ෂ්මිගේ ලඩ්ඩු ව්‍යාපාරයේ ටික ටික ලාභ ලැබෙමින් ලොකු ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගෙන ගිහින්. මේ වෙනකොට නම් ධනලක්ෂ්මි කියන්නේ වයසට ගිය කෙනෙක් වුණත් එයා තරුණ කාලේ විවාහ වෙලා තියෙන්නේ කනාවල් කියන කෙනා එක්ක. කනාවල් කියන්නේ රසකැවිලි ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් වුණත් කවියට සංගීතයට වගේ තමයි කනාවල් ගොඩක් කැමති වෙලා තියෙන්නේ. මේ අතර ටික කාලයකින් කනාවල්ට සිදු වුණ අනතුරක් නිසා සදාකාලික මතකයේ අහිමි වීමේ ලෙඩක් හැදිලා. ඉතින් මේ නිසාම කනාවල්ට පවුලෙන් උරුම වුණ ව්‍යාපාරය ධනලක්ෂ්මි තමයි කරගෙන ගිහින් තියෙන්නේ. ඒත් එක්කම කනාවල් සහ ධනලක්ෂ්මිගේ පුතත් ලඩ්ඩු ව්‍යාපාරයටම එකතු කරගෙන. ඉතින් මේ විදියට කාලයක් යනකොට ධනලක්ෂ්මිගේ පුතා විවාහ වෙලා එයාලටත් පුතෙක් ලැබෙනවා. ඔන්න ඉතින් කතාවේ වර්තමානයට ආවම පෙන්නන්නේ මේ ධනලක්ෂ්මිගේ පුතාගේ පුතායේ කියන්නේ රොකීව. ධනවත් හැන්සම් බොයි කෙනෙක් වුණ රොකී ඒ තරම් උගත්කමක් නැති නිතරම වගේ ක්ලබ් වල කාලය ගත කරන සංගීතයට අස කරන කෙනෙක්. ඒත් ඉතින් රොකීගේ මේ හැසිරීම් වලට රොකීගේ ආච්චි සහ තාත්තා නම් ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා නිතරම වගේ රොකීට බොලිවුඩ් වල නළුවෙක් වගේ ඉන්නේ නැතුව පවුල ව්‍යාපාරයේ අනාගත CEO වගේ හැසිරෙන්න කියලා තරවටු කරනවා. දවසක් කනාවල් එක පාරටම ජමිනි කියලා ලේඩි කෙනෙක්ගේ නමක් කියනවා. ඉතින් පවුල ඩොක්ටර් කියන්නේ සමහර විට කනාවල් මේ කියන කෙනා ආයමත් කනාවල්ට හම්බ වුණොත් නැති වෙන මතක යපව් වෙන්නත් පුළුවන් කියලා. මේ කතාව අහන්න ඉන්න ධනලක්ෂ්මි නම් එයාගේ හස්බන්ඩ් මේ නටන්න හදන පිස්සුව මොකක්ද කියලා කේන්තියෙන් එතනින් පිට වෙනවා. ඒත් සීයා ගැන හිතන රොකී කවුද ඒ සීයා කියන ලේඩි කියලා හොයාගන්න ඕන නිසා සීයාගෙන් තව විස්තර අහනවා. එතකොට තමයි සීයාගේ පොත් අතර තියෙන රතු පාට පොතක් ඇතුලේ තිබිලා ලේඩි කෙනෙක්ගේ පරණ කාලේ ෆොටෝ එකක් හොයාගන්නේ. මේ විදියට හොයාගත්ත ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා යාළුවා එක්කම හොයන රොකීට ජමිනිගේ පවුලේ ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි ජනප්‍රිය නිවේදිකාවක් වෙන රාණි. රාණි කියන්නේ ගොඩක් ලස්සන දක්ෂ නිවේදිකාවක්. ඉතින් රාණි ගැන දැනගත්තා විතරයි රොකී ඉක්මනටම රාණිනේ TV channel එකට එනවා රාණිව මීට් වෙන්න. මේ දෙන්නගේ මේ පළමු හමුවීමෙන්ම දෙන්නට දෙන්න ගැන පොඩි ක්‍රෂ් එකක් ඇති වෙනවා. ඒත් ඉතින් ඒකට වඩා රොකී ආපු වැඩේ කරගන්න ඕනේනේ. ඉතින් වොලට් එකේ තිබිලා එළියට අරගෙන ජමිනිගේ පරණ ෆොටෝ එකක් රාණිට පෙන්නලා මේ කෙනාව අඳුරනවද කියලා අහනවා. රාණි මේයාගේ ආච්චිගේ තරුණ කාලේ ෆොටෝ එකක් කියලා කියන නිසා රොකීට හරිම සතුටුයි. ඊටත් වඩා සතුටු ජමිනි තාමත් ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගත්ත නිසා. ඉතින් ඇයි ආච්චි ගැන විස්තර හොයන්න කියලා ඇහුවහම රොකී යාගේ සීයාගේ මතකය අමතක වෙලා කියලත් ඒ වගේම කාලයක් එහෙම හිටියා කියලත් එකපාරටම ජමිනි කියන නම මතක් වෙලා කිව්වා කියලත් කියනවා. ඉතින් මේ කවුද කියලා හොයාගෙන සීයට මීට් කරන්න පුළුවන් වුණොත් එයාට ආයෙමත් මතකෙයි කියලා කියනවා. ඊළඟට පෙන්නන්නේ රාණිගේ පවුලේ අයව. ඉතින් එයා මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. රාණිට ඉන්නේ අම්මා. එයාගේ නම අංජෝලි. අංජෝලි මේ වෙනකොට යුනිවර්සිටි එකක ලෙක්චර් කෙනෙක්. එතකොට රාණිගේ තාත්තා ප්‍රසිද්ධ කතක් නර්තන ශිල්පියෙක්. මේ වෙනකොටත් එයා ඩාන්සින් ක්ලාස් එකක් කරමින් ඉන්නේ. ඊට අමතරව ඒ ගෙදර ඉන්නේ රාණිගේ ආච්චි. ඒ තමයි ජමිනි. මේ වෙනකොට ජමිනිගේ හස්බන්ඩ් මිය ගිහින් නිසා එයත් තනිකඩ කාන්තාවක්. ඉතින් රාණි ගෙදර ගිහින් ජමිනිගෙන් අහනවා කනාවල් කියලා කෙනෙක් දන්නවද කියලා. ඊට පස්සේ තමයි තරුණ කාලේ ජමිනි ආදරය කරපු කනාවල් ගැන කියන්නේ. අවුරුදු ගානකට කලින් පොඩි ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න වුණත් කනාවල් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ඒ නිසා එයා ගැන ආදරේ
තාමත් මගේ හිතේ එහෙම්මම තියෙනවා කියලා රාණි එක්ක කියනවා. ඉතින් රාණි තේරුම් ගන්නවා එයාගේ ආච්චි සහ රොකීගේ සී අතර මොන තරම් ආදරයක් තිබුණද කියලා. මේ වෙනකොටත් ආච්චිත් තනිකඩ කෙනෙක් නිසා කනාවෙල්ට ආයෙමත් ආච්චි මීට් කරොත් ප්‍රශ්නයක් නැහැ නේද කියලා රාණි හිතනවා. ඒ කියන්නේ ජොමිනිගේ සහ කනාවෙල්ගේ ආදර කතාව මෙතනින්ද අලුත් වේවිද? මේ ගැන මම තව ටිකකින් හරියටම කියන්නම්කෝ. පොඩි බාධා කිරීමක් කරන ඔයාලට කතාවේ ඉතුරු ටික බලන්න කලින් අපේ වීඩියෝ බලන ඔයාලා අතරින් පතර 1%ක් වගේ තමා අපේ වීඩියෝ එකකට ලයික් එකක් දාන්නේ. සමහර විට ඔයාට එක මහා ලොකු දෙයක් කියලා නොහිතෙනවා ඇති. හැබැයි තින් මමත් ගොඩාක් ආසයි ඔයා අපේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දානවා නම්. ඉතින් අපේ මහන්සියට පොඩි ග්‍රැටිටියුඩ් එකක් දෙන්න කියලා මතක් කරලා ආයෙම යමු වීඩියෝ එකට. ඔන්න ළඟට පෙන්නන්නේ රාණි ගිහින් රොකීව මීට් වෙනවා. ඒත් ඉතින් දැන් කොහොමද ආච්චි සහ සීයාව එකතු කරන්න කියලා. ඉතින් රොකී නම් කියන්නේ ඔයාගේ ආච්චි එක්කරගෙන දවසක අපේ ගෙදරට එන්න කියලා. මේ නිසා රාණියාගේ පවුල හැමෝම එක්ක රොකීගේ ගෙදරට යනවා. ඊළඟට කනාවල් මේ අය ඉන්න තැනට ආවට පස්සේ අවුරුදු ගානකට පස්සේ එයා පණ වගේ ආදරය කරපු ජොමිනිව දකිනවා. ඒ නිසාම ටික ටික කනාවල් සනීප වෙන්න පටන් ගන්නවා කියලා රොකීගේ පවුලයට තේරෙනවා. ඒත් ඉතින් මේ වැඩේ නිසා පවුලට අවනම්බුවක් වෙයි කියලා රොකීගේ ආච්චි තාත්තයි දෙන්නම කැමති නැහැ. මොකද රොකීගේ සීයාගේ බිරිඳ ඉද්දිම තව ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න ගියොත් කියලා හිතලා කනාවල්ට දැන් බෙහෙත් දෙන්න වෙලාව හරි කියලා කමරේට එක්කන් යනවා. මේ නිසා ඉතින් ජොමිනිව එක්කරගෙන රාණිට රොකීගේ ගෙදරින් පිට වෙලා යන්න වෙනවා. මේකට ජොමිනිට නම් දුකයි. ඒත් ඉතින් රාණි සහ රොකී දෙන්න මේ වැඩේ අතාරින්නේ නැතිව ආච්චි සහ සීයා එකතු කරන්න ප්ලෑන් කරනවා. කෙවල් දෙකටම හොරෙන් තමයි මේ දෙන්නට මේක කරන්න වෙන්නේ. මෙතනදී ආච්චි සීයායි විතරක් නෙවෙයි ටික කාලයක් යනකොට රොකී සහ රාණි අතරත් ආදරයක් පටන් ගන්නවා. මේ විදිහට තව ටික කාලයක් ගියාම රොකී රාණිට ප්‍රපෝස් කරනවා. ඒත් ඉතින් රාණි හිතන්නේ රොකී ගොඩක් හොඳ පොහොසත් කෙනෙක් වුණත් රොකීගේ පවුල නම් කොහොමටවත් එයාලට ගැලපෙන්නේ නැහැ කියලා. මේ ගැන කෙලින්ම රොකීට කිව්වොත් රොකී මොන වගේ දෙයක් කරාවිද දන්නේ නැහනේ. ඒක නිසා රොකීට නොදැනෙන්න රාණි ටික ටික රොකීව මගහරින්න ගන්නවා. මේ කිසිම දෙයක් නොදන්න රොකී දිගටම රාණිව කන්ටැක්ට් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඉතින් රාණි ඉන්න දැඩි මතය නිසා රාණි රොකීව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට රාණි සහ රොකී දෙන්නගේ මේ රිලේෂන්ෂිප් එක ගැන රොකීගේ ආච්චි සහ තාත්තා දැනගන්නවා. ඒත් ඉතින් මේ දෙන්න තමයි මේක දැන නොගන්න මොන අය. මේ දෙන්න දැනගත්ත විතරයි රොකීට හොඳටම බනින්න පටන් ගන්නෙ ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න හදන්නේ ඇයි කියලා. ඒ දේවල් නිසා රොකීට සිද්ධ වෙනවා මෙතනින් එහාට රාණි එක තියෙන සම්බන්ධය නවත්තන්න. ඇත්තටම රාණි මෙහෙම දෙයක් දන්න නිසා තමයි රොකීගෙන් මුල ඉඳලම ඈත් වෙලා හිටිය කියලා තේරෙනව නේද? ඒත් ඉතින් මේ දෙන්නගෙම හිත්වල තාමත් ඒ අතරේ නම් නැති වෙලා නැහැ. හිත්වලින් දෙන්නට දෙන්න ඒ අය ගැන ගොඩක් වද වෙන්න පටන් ගන්නවා. මේ විදියට දවස් කීපයක් ගියාම රාණි යනවා ආයෙමත් රොකීව මීට් වෙන්න. ඇත්තටම රාණිටත් මේ රිලේෂන්ෂිප් එක නතර කරන්නේ නෙවෙයි ඕනේ. ආයෙමත් රොකීව දැක්ක ගමන් රාණිට හිතේ තියෙන ආදරේ හංගගෙන ඉන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මේ දෙන්න කල්පනා කරන්නේ මේ දෙන්නගේ ආදරයට ගෙවල් දෙකේම කැමැත්ත ගන්න කොහොමද කියලා. මේකට හොඳම දේ විදියට මේ දෙන්නම තීරණය කරනවා මුලින්ම රාණිගේ ගෙදර අයව තේරුම් ගන්න ඕන නිසා රොකී මාස කීපයක් රාණිගේ ගෙදර නැවතුනොත් හොඳයි කියලා. ඊළඟට මේ කාලේ ඇතුළතම රාණිත් මාස කීපයකට රොකීගේ ගෙදර නැවතුනොත් රොකීගේ පවුල අය මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. මේකෙන් පස්සේ රොකී ගෙදරට ගිහින් මේ ගැන පවුල අයට කියලා අවසර ගන්න හදනවා. ඉතින් මේක අහලා රොකීගේ තාත්තා සහ ආච්චි හිතන්නේ එහෙනම් රාණිට මේ ගෙදර එපා කරවලා යවලා මේ ආදර සම්බන්ධතාවය නතර කරන්න මේක තමයි වෙලාව කියලා. අන්න ඒ විදිහට යටි අරමුණක් හිතේ තියාගෙන මේ අදහසට මේ දෙන්නම මේ වෙලාවේ කැමති කියනවා. ඊළඟට පෙන්නන්නේ මේ එකඟතාවයට අනුව රොකී යනවා මාස කීපයකට රාණිගේ ගෙදර නවතින්න. රාණිත් යනවා මාස කීපයකට රොකීගේ ගෙදර නවතින්න. ඉතින් ඇත්තටම රාණි උත්සාහ කරනවා රොකීගේ පවුල ඇත් එක්ක ඉක්මනින් එකතු වෙලා ඉන්න. ඒත් ඉතින් රොකීගේ තාත්තා සහ ආච්චි නිතරම රාණිට ඒ ගෙදර එපා වෙන විදියට තමයි හැසිරෙන්නේ. මේ නිසා ඊට පස්සේ රාණි ගෙන් කතා කරන්න පටන් ගන්නවා රොකීගේ සීයා එක්ක. ඒ නිසා මේකෙන් පස්සේ රොකීගේ සීයාට කෑම කවන්නේ, පාළුවට කතා කරන්න ඉන්නේ රාණි විතරයි. මේ නිසා මේ දෙන්න ගොඩක් හොඳ යාළුවෝ බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි රාණිගේ මේ ගෙදර ඉන්න පළවෙනි දවසම තේරුම් ගන්නවා
මේ ගෙදරයි හැසිරෙන්නේ මොන විදිහටද කියලා. මේ ගෙදර තියන්නේ පුරුෂාධිපත්‍යය. මේ ගෙදර ඉන්න කාන්තාවන්ට සැප තිබුණට සල්ලි තිබුණට වැඩක් නැහැ. ඒ අය හිර වෙලා වගේ තමයි ජීවත් වෙන්නේ කියලා තේරෙනවා. මේ ගෙදර ඉන්න රොකීගේ අම්මා පූර්ණම් සින්දු කියන ගොඩක් ආස කෙනෙක්. ඒත් අනිත් අය ඉස්සරහ සින්දු කියන්නේ නැහැ. හැමෝම තම තමන්ගේ වැඩ ඉවර කරලා කාමරවලට ගියාට පස්සේ කුස්සියට ඇවිල්ලා තනියම සින්දු කියන එක පූර්ණම්ට දැන් පුරුද්දක් වෙලා. මොකද මේ ගැන ගෙදරයි දැනගත්තොත් පූර්ණම්ට බනිනවනේ. අන්න ඒකයි. ඊළඟට පෙන්නන්නේ රාණිගේ ගෙදරට ගියපු රොකීව. එයා ගිහින් රාණිගේ ගෙදර අයව ආදරයෙන් පිළිගන්න ඕන නිසා බදා ගන්න හදනවා. ඒත් ඒ පවුලේ අය ඒ තරම් ඒකට කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔන්න රොකී මේ වෙලාවේදි හොඳ කෙනෙක් කියලා පෙන්වන්න ගිහින් නෝන්ඩි වෙනවා. ඒ රාණිගේ සීයාගේ ෆොටෝ එකක් කියලා හිතලා තාගෝර්ගේ ෆොටෝ එකකට රොකී වඳිනවා. මේ නිසා රාණිගේ පවුලයට තේරෙනවා රොකී තාගෝර් අඳුරන්නේ නැති තරමටම අධ්‍යාපන මට්ටමක් නම් නැහැ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා පහුවෙනිදා උදේ සිද්ධ වෙන දෙයක්. ඒ තමයි රාණිගේ තාත්තා කතක් නැටුමක් නටනවා. රොකී දැකලා පුදුම වෙලා බලන් ඉන්නවා. රොකීට හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා රොකී පස්සේ රාණිගේ අම්මා සහ ආච්චිගෙන් ඇවිල්ලා මේ සිද්ධිය ගැන අහනවා. එතකොට තමයි හරියටම රොකී දැනගන්නේ මේ පවුලයි මොන වගේද කියලා. මේ වෙලාවේදී රොකී කියනවා, ඔයාලා එහෙම කරාට අපේ නම් කවදාවත් මේ වගේ දෙයකට පවුලෑ යවන්නේ නැහැ කියලා. ඔන්න ඔය කාලෙදි රොකී සහ රාණි දෙන්න ගෙවල් දෙකේ හිටියට නිතරම වගේ මුණ ගැහිලා කතා බහ කරන්න අමතක කරන්නෙත් නැහැ. ඉතින් මේ විදියට දවසක් ගෙදර එනකොට රොකී දකිනවා රාණිගේ ගෙදර අවටයි එකතු වෙලා ඉන්නවා කියලා. එකතු වෙලා එයාලා සංස්කෘතිය ගැන තමයි කතා කරන්නේ. ඉතින් මෙතනට එකතු වෙන රොකී උත්සාහ කරත් මේකට සුදුසු තරමේ අධ්‍යාපන මට්ටමක් නැහැ කියලා රාණිගේ පවුලයයි දන්න නිසා රොකීට ගෙදරට යන්න කියලා කියනවා. මේක නිසා මේ වෙලාවේදී රොකීගේ හිත රිදෙනවා. ඊළඟට රාණි මෙච්චර කාලයක් රොකීගේ අම්මත් එක්ක කතා කළේ නැහනේ. ඒත් දවසක් කුස්සිය සින්දු කියනවා කියලා රාණි දැකලා ඒ ගැන කතා කරපු දවසේ ඉඳලා රාණිට රොකීගේ අම්මා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේත් එක්කම රාණි සමත් වෙලා තියෙනවා දැන් රොකීගේ අම්මා සහ නංගිව තමන්ගේ යාළුවෝ දෙන්නෙක් කරගන්න. ඒකත් එක්කම ධනලක්ෂ්මිගේ ලඩු ව්‍යාපාරය තිබුණ තැනින් තවත් වර්ධනය වෙනවා. මේක නිසා රොකීගේ ගෙදර අය ලොකු පාර්ටි එකක් ඕගනයිස් කරලා රාණිගේ පවුලයටත් එකට ඉන්වයිට් කරනවා. මේකට ආවම ධනලක්ෂ්මි හිතා මතාම රාණිගේ තාත්තට ඩාන්ස් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. මේක හොඳ අවස්ථාවක් කියලා හිතපු රාණිගේ තාත්තා ඩාන්ස් එකක් දානකොටම රොකීගේ පවුලයා එක විහිළුවකට අරගෙන හයියෙන්ම hina වෙන්න පටන් ගන්නවා. ඇත්තටම විහිළුකාරයෙක් දිහා බලාගෙන ඉන්න ආකාරයට තමයි රාණිගේ තාත්තා දිහා බලාගෙන hina වෙන්නේ. මේ විදිහට හිතාමතාම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා රාණිට තේරෙනවා. මේ නිසා රාණි සහයාගේ පවුලයාය මෙතනින් පිටවලා යනවා. මුලින් hina වෙවි මේක දිහා බලාගෙන හිටියත් රොකීට ඊට පස්සේ තමයි තේරෙන්නේ මේක අපහාසයක් කියලා. මේ දේවල් තේරුණාට පස්සේ රාණිගේ තාත්තත් ඩාන්ස් කරන එක නතර කරලා පවුලෑයෙක්ගේ ගෙදරට යනවා. එයා එක්කම රොකීත් යනවා. ගේන් රොකීයාගේ පවුලෑය වෙනුවෙන් සමාවෙල්ලනම උණ දේවල් වලට. මේ නිසා රාණිගේ තාත්තා කතා කරන්න පටන් ගන්නවා. ඒ වෙන පවුලක ඉපදුනා නම් මට කවදාවත් කතක් නර්තන ශිල්පියෙක් වෙන්න තියා හිතන්නවත් බෑ. නමුත් පුංචි කාලෙදිම මගේ හේනේ මොකක්ද කියලා මගේ අම්මා තේරුම් ගත්තා. ඒ නිසා මමද මට කැමති දේ ආසාවෙන් කරනවා කියලා ගොඩක් දුකෙන් රොකී එක්ක රාණිගේ තාත්තා කියනවා. එතකොට තමයි රොකී කියන්නේ, සමහර විට මට ඒ තරම් ලොකු අධ්‍යාපන මට්ටමක් නැති නිසා වෙන්න ඇති ඔයාලා මාව ගණන් නොගන්නේ. ඒත් මං ඔයාලගෙන් ඉල්ලන්නේ මට ඔයාලත් එක්ක එකට ඉන්න එක අවස්ථාවක් දීලා බලන්න කියලා රොකීත් කියනවා. ඒකෙන් පස්සේ අනිවාර්යෙන්ම මගේ හිතේ තියෙන ආදරය ගැන ඔයාලා තේරුම් ගනී කියලා රොකී කියනවා. මේ නිසා රාණිගේ තාත්තට ගොඩක් දුකයි රොකී ගැන. ඊට පස්සේ රොකී සහ රාණිගේ තාත්තා දෙන්න ගැනම තේරුම් ගන්නවා. ඒ නිසා රාණිගේ තාත්තා කියනවා, මට තේරෙනවා රොකී ඔයා කියන දේ කියලා. ඔයා මෙහෙට ආපු දවසේ ඉඳන්ම අපිව බදා ගන්න කැමති නේද? ඉතින් එන්න දැන් එහෙනම් මාව බදා ගන්නකෝ කියලා කියනවා. මේකෙන් පස්සේ රොකී පවුලෑගෙම කෙනෙක් වෙන්න පටන් ගන්නවා. ඊළඟට රාණි කෝල් කරලා තාත්තට කියන්නේ, තාත්තේ මට මේ රිලේෂන්ෂිප් එක නවත්තන්න ඕනි කියලා. මොකද මම නිසාන ඔයාලා රොකීගේ පවුලෑ ඉස්සරහ අද ලැච්චාවට පත් උනේ. ඒක නිසා මම දැන්ම ගෙදර එන්නම් කියලා රාණි කියනවා. ඒත් ඊට පස්සේ රාණිගේ තාත්තා කියන්නේ, දුවේ කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ.
ඔයාටත් ඔයාගේ ආදරය වෙනුවෙන් දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා තාත්තා රණිට කියනවා. ඒත් මේකෙන් රණි ප්‍රයෝජනයක් ගනීද? ඒක නම් දැනගන්න ඔයාට තව ටිකක් වෙලා ඉන්න වෙනවා. ඊළඟට රොකී රණිගේ තාත්තත් එක්ක කතා කිගෙන ගන්න හදන්නේ. මේ වගේ ටික ටික ප්‍රශ්න විසඳනකොට ආදර සම්බන්ධතාවයත් තව තවත් ඉස්සරහට යනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න කලින් තේ එකක්වත් හරියට තනියම හදා ගන්න බැරි වුණ රොකී ඒ වැඩ කරන්න පුරුදු වෙනවා. ඊළඟට රාණි ඉන්නේ තාමත් රොකීගේ පවුල එක්කනේ. පූර්ණම් සිංදු කියන වෙලාවක රාණි එක වීඩියෝ කරගෙන රියලිටි ප්‍රෝග්‍රෑම් එකකට යවනවා. ඊළඟට මේ රියලිටි ප්‍රෝග්‍රෑම් එකෙන් පූර්ණම් තෝරගෙන කියලා පණිවිඩයක් ආවා කියලා රාණි කියනවා පූර්ණම් එක්ක. මේක ඇහුණ විතරයි පූර්ණම් බනිනවා රාණිට. ඔයාමගේ අලුවෙක් වගේ නේද ඉන්නේ? ඉතින් ඇයි එහෙම ඉඳගෙන මගේ පවුල විනාශ කරන්න හදන්නේ? මම කවදාවත් ඔය වගේ දෙයකට යන්න කැමති නැහැ කියලා තරහෙන්ම පූර්ණම් කියනවා. ඒ වගේ උත්තරයක් කවදාවත්ම බලාපොරොත්තුනේ නැති නිසා රාණිටත් දුක හිතෙනවා. ඊළඟට පෙන්නන්නේ එක දවසක රොකීගේ නංගිව බලන්න මනමාලෙක් ඇවිත් කියලා. ඒත් මේ අය ඉස්සරහම මම මේකට කැමති නැහැ කියලා රොකීගේ නංගි කියනවා. ඒක අහලා තරහ ගියපු රොකීගේ ආච්චි රොකීගේ නංගිට කණේ පාරක් ගහනවා. ඒත් එක්කම මෙච්චර දවසක් කට වහගෙන හිටපු රොකීගේ නංගි කතා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී කෙලින්ම ආච්චිටම කියනවා මම විවාහ වෙන්න අකමැතියි කියලා. රාණි මේ වෙලාවේදී මට ගැලපෙන ජොබ් එකක් හොයලා දීලා තියෙන්න කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි මම මේ ජොබ් එකට කැමති, මම හෙට මේකට යනවා කියලා එතනින් යනවා. මේක අහගෙන හිටපු පූර්ණම් ඇවිත් ධනලක්ෂ්මිට කියනවා මාවත් රියලිටි ප්‍රෝග්‍රෑම් එකකට සිලෙක්ට් කරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ රියලිටි ප්‍රෝග්‍රෑම් එකට මම කවුරු එපා කිව්වත් යනවා කියලා කියනවා. මේ වගේ හැම දෙයක්ම උනේ රාණි ගෙදර ආපු දවසේ ඉඳලා කියලා ධනලක්ෂ්මිට හොඳටම තේරෙනවා. මේ නිසා ධනලක්ෂ්මිට රාණි එක්ක තරහක් ඇති වෙනවා. ඔන්න ඊට ටික දවසකට පස්සේ රාණිගේ තාත්තගේ කතක් නර්තන එළිදැක්වීමක් තියෙනවා. මේකට රොකීගේ පවුලයත් ඇවිල්ලා ඉන්නේ. මේ විදියට නර්තනය පටන් ගන්නකොටම ධනලක්ෂ්මි අපහාසයට හිනා වෙනවා. ඒත් ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි ධනලක්ෂ්මි දකින්නේ මේකෙදි රොකී ඩාන්ස් කරනවා කියලා. ඒකට හේතුව තමයි රාණිගේ තාත්තගේ දක්ෂතම ගෝලයා දැන් රොකී නිසා. මේ නිසා එදා නම් ධනලක්ෂ්මිට කරගන්න දෙයක් නැහැ. එදා ගොඩක් දක්ෂව රොකී සහ රාණිගේ තාත්තා මේ නර්තන ඉදිරිපත් කරනවා. ඒත් මේකට රොකීගේ ආච්චි තාත්තයි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක හින්දා එදෙන්න එළියට යනවා. මේ වෙලාවෙදි රොකී ගිහින් තාත්තව නතර කරන්න හදද්දී රාණිත් එතනට එනවා. මේ වෙද්දි රොකීගේ තාත්තා කේන්තියෙන් ඉන්නේ. මේ නිසා රොකීගේ තාත්තා රාණිට හොඳටම බනිනවා. ඒ විතරක් නෙවෙයි රාණිට ගහන්න අතක් පවා උස්සනවා. ඒකට රාණිත් කේන්ති අරගෙන එක පාරටම ඒ අත පැත්තකට දමලා ගහනවා. මේක නිසා රොකීට කේන්ති යනවා. මොකද ඉතින් මේනේ තමන්ගේ තාත්තානේ. ඊළඟට රොකී රාණිට බනින්න ගන්නවා මේ ඉන්න මගේ තාත්තා එයාට මුකුත් කියන්න එපා කියලා. ඒත් මේ වෙලාවේදී මේක වැරද්දක් කියලා රාණි පිළිගන්න කැමති නැහැ. ආන්න ඒක නිසා මෙච්චර කාලයක් තිස්සේ ගොඩනගාගෙන ආපු රොකී සහ රාණිගේ ආදර කතාව මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හැම දෙයක්ම දමලා ගහලා රාණි ආපහු තමන්ගේ ගෙදර ඇත්ත එක්ක ගෙදරට එනවා. ඉතින් මේ වෙලාවේදී රාණිගේ පවුල අයත් කියන්නේ ඇත්තටම ඔයා ඒ වෙලාවේදී වැරදි වැඩක් තමයි කළේ කියලා. ඒත් රාණි ඒක පිළිගන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ අතරතුරේ අපිට පෙන්නනවා රොකීගේ ගෙදර වෙන සිද්ධියක්. ඒ පූර්ණම් ගියපු අර රියලිටි ප්‍රෝග්‍රෑම් එක අද ටීවී එකේ පෙන්නනවා. ඉතින් ඒක ගෙදර අයටත් පෙන්වන්න ඕන නිසා පූර්ණම් ටීවී එක ඔන් කරනවා. ඒත් මේ වෙද්දි තරහෙන් ඉන්න රොකීගේ තාත්තට මේ වැඩේ නිසා තවත් තරහ යනවා. මේ නිසා පූර්ණම්ට නම් පාරක් ගහන්න තමයි හදන්නේ. ඒත් මේ වෙලාවේදී රොකී තාත්තගේ අතින් අල්ල ගන්නවා. ඊළඟට මොකක්දෝයි කරන්න කියලා ධනලක්ෂ්මී අහනවා රොකීගෙන්. ඒ වෙලාවේදී රොකී ආච්චිට සද්දෙන් කෑ ගහන නිසා රොකීගේ තාත්තා බනිනවා මගේ අම්මට ඔහොම කතා කරන්න එපා කියලා. ඊළඟට රොකීත් කියනවා එහෙනම් මගේ අම්මටත් ඔහොම කතා කරන්න එපා කියලා. ඔයත් මගේ අම්මට කතා කරන්න ඉගෙන ගන්න කියලා කියනවා. ගෞරවය සහ බය කියන්නේ දෙකක්. ඇත්තටම මගේ අම්මයි නංගේ ඔයාලට ගෞරව කරනව නෙවෙයි. ඔයා ගැන තියෙන ලොකු බයක් විතරයි. මට එදේ තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. මෙතනින් පස්සේ නම් මට මේ වගේ දේවල් බල බල මේ ගෙදර ඉන්න බෑ කියලා මම මේ ගෙදරින් යනවා කියලා කියනවා. මේ නිසා පූර්ණම් සහ රොකීගේ නංගිත් කියන්නේ අපිත් රොකීත් එක්කම යනවා, මේ ගෙදර තවත් ඉන්න බෑ කියලා. මේ හැම දෙයක්ම අසනීප තත්වෙන් ඉන්න කණාවලට ඇහෙනවා. මේ වෙලාවේදී තමයි ඔන්න
අවුරුදු ගානකට පස්සේ කනවෙල්ලයාගේ පුතාට නම කියලා කතා කරන්නේ. එතෙන් රොකේගේ තාත්තට හිතා ගන්නවත් බැහැ මේ උණ දේ. ඒ ළඟට කනවෙල් ළඟට ගියාම කතා කරලා කියන්නේ පුතේ මොනව වුණත් පවුල කැඩෙන්න දෙන්න එපා කියලා. මේක කියලා ඉවර වෙනවත් එක්කම කනවෙල්ගේ අත වැටුණා කියලා රොකේගේ තාත්තා දකිනවා. මේකම කනවෙල් හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඒත් ඉතින් මේ වෙද්දිත් කනවෙල් මියගෙහින් ඉවරයි. ඊළඟට පෙන්නන්නේ කනවෙල්ගේ අවසන් කටයුතු සිද්ධ වෙනවා කියලා. රාණිගේ පවුල ඇයත් එනවා කනවෙල්ගේ අවසන් කටයුතු වලට. තාත්තා නැති වෙන වෙලාව කියපු දේවල් නිසා රොකේගේ තාත්තට තේරෙන්න පටන් අරගෙන තියන්නේ එයා මෙච්චර දවසක් වැරදි වැටහීමක හිටියේ කියලා. පුතාටයි දුවටයි වයිෆ්ටයි සලකපු විදිහේ සෑහෙන ලොකු වැරද්දක් තියෙනවා කියලා ආන්න ඒක නිසා රොකේගේ තාත්තට තේරෙනවා. ඒ නිසා එයාගෙන් සමාව ගන්නවා. මේ සිද්ධිය ධනලක්ෂ්මී දකිනවා. ධනලක්ෂ්මී ඊළඟට රොකේගේ තාත්තගෙන් අහනවා ඔයාට පිස්සුද කියලා. ඔයා මේ මොකක්ද කරන්නේ කියලා අහනවා. එතකොට තමයි රොකේගේ තාත්තා කියන්නේ ඔයා ගොඩක් හොඳින් මාව බලාගත්තා. මට ඉගැන්නුවා. ඒත් ඔයාගේ තිබුණේ උඩඟුකම ඔයා එහෙම්මම මට දුන්නා. ඒක නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති උනේ. ඒක හින්දා ඔයත් ඔයාගේ හිතේ තියෙන ඔය ලොකුකම අඩු කරගන්නම්මි කියලා කියනවා. ඔන්න ඊළඟට මාස කීපයකට පස්සේ අපිට පෙන්නනවා රොකේගේ පවුලේ අය රාණිගේ ගෙදරට ගිහින් කියලා. ඒ රාණිව එයාලගේ රොකේට විවාහ කරලා දෙන්න හිතාගෙන තමයි ඇවිත් තියන්නේ. මේ නිසා රාණි රොකේගේ තාත්තා ළඟට ඇවිල්ලා කියනවා තාත්තේ මට සමාව වෙන්න එදා හැසිරෙන විදිය ඇත්තටම වැරදි කියලා. ඊට පස්සේ රොකේගේ තාත්තත් කියනවා අපිටත් සමා වෙන්න කියලා. එදා ඔයාලව අපහසුතාවයට පත් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඇත්තට මේක අපෙන් උනේ වැරද්දක් නිසා අපිටත් සමා වෙන්න කියලා කියනවා. ඊට පස්සේ රොකේගේ අම්මා කියනවා රොකේ ඉන්න වෙලෙ ගිහින් කතා කරන්න කියලා. මේ නිසා මාස කාලනකට පස්සේ තමන් පණ වගේ ආදරය කරපු රොකේ හොයාගෙන ගිහින් ඒ දෙන්න එකතු වෙනවා. මේත් එක්කම අදම මරගෙන ආපු මූවි එකත් එන්න වෙනවා. අද කතාව ගැන ඔයා මොකද හිතන්නේ? ඒ හිතන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි. අද කතාව ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගෙන බලන්න අමතක නොකර. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් කතාවක් අරගෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.